අද දවසේ විශේෂත්වය ගැන කතා කරවතින් අද ලෝක දීවැඩි ආදිනය මෙවර තේමාව බවට පත් වෙලා තියෙන්නේ දීවැඩියාව සහ පවුල. ඔබ දන්නවා මේ ලෝකේ බෝ නොවන රෝග අතරින් බොහොම වැඩි දෙනෙක් පීඩාවට පත්වන රෝගයක් නෙමෙයි මම හිතන්නේ රෝගය දීවැඩියාව. එහෙමයි සඳහන් වෙන්නේ. ඒ නිසා අපි අද ඒ පිළිබඳවම කතා කරන්න තීරණය කළා. අපි ආරාධනා කළා දීවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කොළඹ ජාතික රෝහලේ චමින්ද ගරුසිංහ වෛද්‍යතුමාට ඒ පිළිබඳව කතා කරන්න පැමිණෙන්න කියලා. අයිබන් වෛද්‍යතුමා. අද දිනේ වැදගත්කම සහ අද වගේ දිනයකට දීවැඩියා දිනේ යෙදিলা තියෙන විශේෂ හේතුවක් තිබෙනවද වෛද්‍යතුමා? ඔව්, ලෝක දීවැඩියා දිනය නොවැම්බර් 14 යෙදিলা තියෙන්නේ. දීවැඩියාවට පළමුවෙන්ම හොයාගත්ත ඖෂධය, හොඳ ඖෂධය, බටහිර ඖෂධයක් වන ඉන්සියුලින් එන්නත, ඉන්සියුලින් කියන ඖෂධය හොයාගත්ත ෆෙඩ්‍රික් බෑන්ටින් කියන විද්‍යාඥයාගේ උපන්දිනය අදට යෙදিলা තියෙනවා. ඒ විතරනේ 3-4 දිනක එකතු වෙලා තමයි ඉන්සියුලින් හොයාගත්තේ. ඒක සමරන්න තමයි අද ලෝක සෞඛ්‍ය සංවිධානයත් ජාත්‍යන්තර දීවැඩියා සම්මේලනේ IDF කියලා තියෙනවා. ඒගොල්ලෝ දෙකම එකතු වෙලා මේක ලෝක දිනයක් බවට නම් කරලා තියෙනවා. ලෝක දීවැඩියා දිනය නොවැම්බර් 14. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ දීවැඩියා පිළිබඳ දැනුම සහ අවබෝධය වැඩි කරලා දීවැඩියාව තුරන් කරන්න, වළක්වන්න සහ දීවැඩියා හැදුණු අයගේ දීවැඩියාව පහසුවෙන් පාලනය කරන්න අවශ්‍ය දැනුම සහ එම වෙනත් සම්පත් ලබා දීමට දායක වීම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මෙවර තේමාව දීවැඩියාව සහ පවුල, ඒ අතර සම්බන්ධයක් පැහැදිලිව බැලු බැලමටම තියෙනවනේ. ඒක වෛද්‍යවරයෙක් විදියට කොහොමද පැහැදිලි කරන්න වෛද්‍යතුමා? ඔව්, මේකට එක හේතුවක් තියෙනවා. අපි පුජ්‍යලයන් වෙන වෙනම අරන් පුජ්‍යලයන්ගේ වෙන වෙනම දීවැඩියාව පාලනය කිරීම සහ වළක්වා ගැනීම කරනවට වඩා දීවැඩියාව සහ පවුල කියන එක එකම ඒකකයක් විදිහට අපි ඒකට අවධානය යොමු කරන එක වැදගත් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් දීවැඩියා සම්මේලනයත් පිළි අරගෙන තියෙනවා. එහෙම වෙලා තින්නේ මොකද එක පවුලේ එක කෙනෙකුට දීවැඩියාව තියෙනවා නම් පවුලේ අනිත් අයට දීවැඩියා හැදෙන්න තියෙන ප්‍රවණතාව ඉතාම වැඩි. මොකද මේ දීවැඩියාව කියන්නේ ගොඩක් අපේ ජීවන චර්යාව, අපි කියන ලයිෆ් ස්ටයිල් ඩිසීස් එකක්. ජීවන චර්යාව, අපේ ඇවතුම් පැවතුම්, කෑම බීම, ඒව මත තමයි මේක හැදෙන්නේ. ඒ වගේම 50%කට වැඩි අවස්ථාවල දීවැඩියාව හැදෙන එක සම්පූර්ණයෙන් වළක්ව ගන්න පුළුවන් අර යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරාට. ඒතර පවුලේ යම් කිසි කෙනෙකුට දීවැඩියාව තියෙනවා නම් ඒ පුජ්‍යලයා එකෙන්ම කියවෙනවා අනිත් අයට දිවැඩියාව හැදෙන්න තියෙන අවධානම ඉතාම වැඩි. මොකද ඒගොල්ලෝ එකම පරිසරයේ ඉන්නේ, එකම ක්‍රියාකාරකම් ගොඩක් වෙලාවට ජානමය වශයෙන් එකම සම්බන්ධයි. ඒ වගේම දිවැඩියාව හැදුණු රෝගියාට පවුල තුලින් ලැබෙන සහයෝගය ඉතාම වැදගත්. අපි දන්නවා සමහර රෝගීන් දිවැඩියාවට බෙහෙත් ගන්නවා, ඊට පස්සේ නවත්තනවා. මොකද මේක පවුලෙන් ප්‍රෙෂර් එකක් නෑ, පීඩනයක්. නමුත් සමහර පවුල් වල තියෙනවා ලෙඩාට රෝගියාට දීවැඩියා ගැන කිසිම උනන්දුවක් නැහැ. නමුත් මේ ගෙදරා එකෙන් බේරෙන්න බැරි නිසා තමයි මේ ප්‍රතිකාර ගන්නෙ. ඒ වගේම ඒක නිසා පවුල කියන එක ඊටාම මේ වැදගත්. දීවැඩියාව යම් කිසි කෙනෙක්ගේ පාලනය කරනකොට සහ සංකූලතා ඇති වෙනකොට නිතරම පවුලේ සපෝට්, ෆැමිලි සපෝට් එක, සහයෝගය අවශ්‍යයි. මොකද මේක දවසින් දෙකෙන් හොඳ වෙන රෝගයක් නෙවෙයි. රෝගේ කාලයත් එක්ක එක එක සංකූලතා එනවා. මේ සංකූලතාවම සමහර රෝගීන් කිසි දෙයක් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඇස් අන්ධ වෙන අවස්ථා අපි දැකලා තියෙනවා, කකුල් කපන අවස්ථා දැකලා තියෙනවා, හෘද ආබාධ, අංශභාගය, වකුගඩු ආබාධ වගේ වට දීවැඩියාවෙන් බලපානවා. ඉතින් වගේ අවස්ථාවල පවුලෙන් ලැබෙන සහයෝගය ඉතාම වැදගත් දීවැඩියා පාලනය කරන්න. එහෙම බැලුවොත් මේ වෙනත් රෝග නිසා හඳුනාගත්තු රෝගීන් බහුතරයක් ඒ වගේ රෝගවලට නිමිත්ත දීවැඩියා වෙච්චා වෙන්නත් පුළුවන්. අපි දීවැඩියා රෝගීන්ගේ මරණයට පත්වෙන එක ගැන කතා කරොත් අපි දීවැඩියා හරියට පාලනය කරපු නැති රෝගියෙකුගේ ජීවිත කාලය අඩුයි. අපි ගත්තොත් අපි දෙන්න අතරින් මම දීවැඩියා හැදිලා හරියට බේත් ගන්න නැහැ. අපි දෙන්න එක වයසේ නම් ඔයා හරියට බේත් තරම් පාලනය කරනවා නම් මම සාමාන්‍යයෙන් ඔයා තරම් ජීවත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ ඒ දීවැඩියා රෝගීන් මරණයට පත්වෙන වේලාසනින් පාලනය නොකරපු අය ඒ පාලනය නොකරයි මරණයට පත්වෙන ප්‍රධාන වශයෙන් හෘද ආබාධවලින්. ඒතර හෘද ආබාධ තමයි ප්‍රධාන. ඊට පස්සේ ඉන්ෆෙක්ෂන් අපි කියන්නේ එක එක මේ ආසාදන, නියුමෝනියාව කියයි, මුත්‍රාමාරු කියයි, කකුලේ තුවාලයක් වුණා, ඇඟේට ලේවලට විසබීජයක් ගියා, ඒ වගේ.
ඊට පස්සේ වකුගඩු ආබාධ. ඔය වගේ දියවැඩියාවම කියලා එකසරේට මේ මොකකටවත් මොනවත් වෙන්නේ නැහැ. දියවැඩියාව නිසා හටගන්න සංකූලතාව වලින් තමයි ගොඩක් අයට ප්‍රශ්න වල මුණ පාන්න වෙන්නේ. ඔව්. දැන් අපි දකින වෛද්‍යතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක පවුලෙන් ලොකු සහයෝගයක් සහ බලපෑමක් තිබෙනවා දියවැඩියාව මේ මේ නවත්ව ගන්න හෝ ඒ තවදුරටත් වර්ධනය වෙන්න. එතකොට මේ විශේෂයෙන්ම මෙවැනි දිනයක අවධානය යොමු කරන්නේ මේ මේ දැනුම වැඩි කරන්න, මේ පිළිබඳ අවබෝධය වැඩි කරන්නනේ. ඒ අවබෝධය වැඩි කරන්නෙත් වළක්ව ගන්නනේ. වළක්වන්න මොනවද කරන්න පුළුවන් වයිත්තුම? ඔව්, දියවැඩියාව නොහැදින්නවා නම් ඒක තමයි හොඳම දේ. ඒ කියන්නේ අපිට දියවැඩියාව වළක්ව ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද හැදුනට පස්සේ ටිකක් වැඩි කරදරයි. ඒතර වළක්ව ගන්න තියෙන ප්‍රධානම දේ තමයි ජීවන චර්යාව. ඒ කියන්නේ අපේ අපි කියන නාගරික කර්ණය සහ අපේ ආහාර රටා, වැරදි ආහාර රටා, ව්‍යායාම නැතිකම, එකතන ඉන්න පුරුදු වීම. ඒ කියන්නේ ඒක අපි හිතලා කරන දෙයක් නොවෙන්න පුළුවන්. අපේ රැකියාවේ හැටියට අපි දිනපතා කාර්යාලයක නම් වාඩි වෙලා උදේ වාඩිනාම 8:00 4:00 නැගිටින අවස්ථා තියෙනවා. ඉතින් මේකට කියනවා සෙඩෙන්ටරි ලයිෆ් කියලා. එකතනම ඉන්න කට්ටිය. ඉතින් ඒක තමයි මේ දියවැඩියාවේ ප්‍රධානම සාධකේ. ඒ තමන් ක්‍රියාශීලී වෙන්න ඕන. ක්‍රියාශීලී වෙන්න බැරි නම් වැඩ කරන වෙලාවේ නැත්තම් ඊට පිටින් හරි ක්‍රියාශීලී වෙන්න ඕන. එහෙම නැත්තම් හැකි හැම අවස්ථාවකම ශරීරයේ වෙහෙසල වැඩක් කරන්න ඕන. ඉතින් ඒක ප්‍රධානම දේ. ඊළඟ එක දේ තමයි ආහාර. දැන් ලෝක දියවැඩියා ඔය ෆෙඩරේෂන් එකෙන් කියන එකක් තමයි මේ ආහාර පාලනයෙන් දියවැඩියාව සෑහෙන දුරට හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අපේ සීනි පරිභෝජනය ඉතාම ඉහළ තත්ත්වයක තියෙන්නේ. සීනි පරිභෝජනය විතරක් නෙවෙයි, අනිත් ආහාර අපි ගත්තොත් පිෂ්ඨය සහිත ආහාර පිටි විතරක් නෙවෙයි, අපි ගන්න බත්, පාන්, අලජාති, ඒ හැමදේම අන්තිමට බඩට ගිහිල්ලා අපේ ශරීරයෙන් ඒක අවශෝෂණය කරගන්නේ ග්ලූකෝස් විදියට. ඒතර මේ හැම දෙයක්ම ග්ලූකෝස්. අපි ග්ලූකෝස් ගත්තට අපි ඊට සරිලන විදියට ක්‍රියාකාරීත්වයක් නැත්තම්, ක්‍රියාශීලී නැත්තම් ඒ කාලයක් යනකොට ඇඟේ තියෙන ඉන්සියුලින් වලට මේ ග්ලූකෝස් ටික පාලනය කරගන්න බැරි වෙනවා. ඒකට කියනවා අපි දියවැඩියාව දෙවන වර්ගයේ දියවැඩියාව කියලා. මුගක් රෝගීන්ට හැදෙන දෙවන වර්ගයේ දියවැඩියාව, 90%කට වඩා දෙවන වර්ගයේ දියවැඩියාව. ඒක වළක්ව ගන්න පුළුවන්. වළක්ව ගන්න පුළුවන් 50%කට වැඩි පිරිසකට දියවැඩියාව හැදෙන එක සම්පූර්ණයෙන් වළක්ව ගන්න පුළුවන්. ඒක සමංගේ ජීවන චර්යාව වෙනස්කම. නමුත් පළවෙනි වර්ගයේ දියවැඩියාව වළක්ව ගන්න අමාරුයි. වළක්වන්න බෑ. ඒක හැදුනොත් හැදුනමයි. ඒ වගේම තියෙනවා ගර්භණී අවස්ථාවේ දියවැඩියාව. දැන් බබා හම්බෙන්න ඉන්නකොට ඒකත් වළක්ව ගන්න පුළුවන්. සාමාන්‍ය දුරකට අපි ගර්භණී වෙන්න බලාපොරොත්තු වෙන කාන්තාවන් තමන්ගේ ශරීරයේ ස්ථූලතාව පාලනය කරා නම්, හොඳ ආහාර පුරුදු ගත්තා නම් ඒ ගර්භණී දියවැඩියාවත් වළක්වන්න පුළුවන්. ඒකත් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි, අපි කවදොරටත් වෙලාව බලලා කතා කරමු. අද ලෝක දියවැඩියා දිනය දවසේ දියවැඩියාව පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. විශේෂයෙන් අපි සමහරලාට අහලා තිනවා මේ වෛද්‍යතුමා, දවසකට අවශ්‍ය සීනි ප්‍රමාණය අපි එක තේකෝප් එකකින් අරගන්නවා ශරීරයට. හැබැයි ඒ වගේ තේකෝප් 3-4ක් උත්බනවා තවත් සීනිත් ඇඟට එකතු කරගන්නවා කියලා. ඒතකොට ආහාර පුරුදු වල වැදගත්කම ඔබතුමා පැහැදිලි කළේ. දැන් හැදුනා කියමු, අපි වළක්ව ගන්න කොහොමද කියලානේ කතා කරේ. හැදුනොත් මේක පාලනය කරගන්නේ හෝ ඒක හොඳ කරගන්නේ කොහොමද? ඔව්, හැදුනොත් කරන්න තියෙන්නේ පාලනය තමයි. හැදුනොත් හොඳ කරන්න ඇත්තනම් බෑ. හොඳ කරන්න කියන්නේ අර නිට්ටාට සුව කරන්න කියලා අපි බලාපොරොත්තු තියාගන්න නරකයි. මොකද දිවැඩියා ඉතාම කලාතුරකින් හොඳටම කෑම් පාලනය කරලා ඉන්න අයට දිවැඩියාව හැදිලා යටපත් වෙලා අවුරුදු ගාණක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර ඖෂධ වර්ග නිසා දිවැඩියා හැදිච්ච රෝගීන් ඖෂධ කියන්නේ අපි ස්ටීරොයිඩ්ස් වගේ භාවිතා කරනවා. වෙන රෝග නිසා දිවැඩියා සීනි මට්ටම ඉහළ ගිය රෝගීන් ඉන්නෝ. ඒගොල්ලොන්ට දිවැඩියාව සමහරට හැදිලා බ්ලඩ් ෂුගර් වැඩියෙන් තිබිලා ටික කාලයක් යනකොට අඩු වෙලා යන අවස්ථා තුන ඉතාම විරලයි. 99%ක්ම හැදුනොත් ඒක ශරීරයේ තියෙනවා. ඉතින් තියෙනකොට ඒක පාලනය කරගන්න එක තමයි අවශ්‍ය. පාලනය කියන්නේ රුධිරයේ සීනි මට්ටම යම් තාක් දුරට අඩු කරලා තියාගන්න ඕන. මේක ඉතින් අර බෙහෙතක් දවසක් බීලා කරන්න බෑ. මොකද අපි ගන්න හැම බෙහෙතම ශරීරයේ තියෙන පැය කීපයක්. ඉතින් මේක නිරන්තරයෙන් බෙහෙත් ගන්න ඕන. ඒ වගේම සීනි මට්ටම පරීක්ෂා කරලා බලන්න ඕන. බලන්න නැතුව අපි අර මම ඉස්සෙල්ලා කතා කරා වගේ අර අවුරුද්දකට සැරයක් ගිහිල්ලා අර සල්ලි වේදන් කරලා ලොකු පැකේජ් එකක් කරලා ඒක මේ ඔක්කොම සීනි වැඩි, කොලෙස්ටරෝල් වැඩි ඔක්කොම ටික අහගෙන ඇවිල්ලා ඒක ෆයිල් එකේ දාලා අරන් තිනු ඊළඟ අවුරුද්ද වෙනකම්.
ඉළඟවරුද්ද තමයි ආයි පැකේජෙක් කරන්න ති හෙම කරලා දිවැඩියා පාලනය කරන්න බෑ. දිවැඩිය පාලනය කරන්න කොතන හරි වෛද්‍යවරයෙක් හරි ළඟතියෙන සායනයකට හරි තැනකට යොමුෙන් ඕන. යොමුවෙලිවරල එක තමම්ම කරන්න ඕන. දැන් අපි පවුල් සෞඛ්‍ය සේවය ගැන කතාකරොත් අපි ගර්බනි මවරු ඉන්න ගෙවල්ලොට අපේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් යනවා. ගිහිල්ලා මේ බල නොද මේ දිවැඩියා හෙම එන්න කෙනෙක් නෑ. ඒක ඒ රෝගියාම කරන්න ඕන කරලා ළඟතියෙන සෞඛ්‍ය ආයතනයකට යොමු වෙලා රෝහල් හැමතැනම තියෙනවා රුධිරයේ සීනි මට්ටම් බලලා පිළිවෙලට වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගන්නවා. ඒක කරා නම් ඉතින් මේකෙන් සංකූලතා එන එක වළක්ව ගන්න පුළුවන්. ඔව්. සමහරු දිවැඩියා ප්‍රතිකාර නොකර පාලනය කරන්න උත්සාහ කරන අවස්ථා තියෙනව නේද වෛද්‍යතුමා? එම් පුළුවන්ද? එහෙම අය ඉන්නවා. සමහරුන්ගේ වාසනාවට වැඩි සීනි වැඩි වෙන්නේ නැති අවස්ථා තියෙනවා. නමුත් ගොඩක් අය කියන්නේ ප්‍රතිකාර නැතුව කාලයක් ඉන්නකොට මේ සීනි ඇඟේ තිබුණට ඒගොල්ලෝ දැනෙන්නේ නැහැ. ඉතින් දැනෙන්නේ නැතුව ඒගොල්ලෝ වැඩිම සීනි 200ට විතර තිබිලා කාලයක් ගියාම ඒගොල්ලෝ අපිට යොමු වෙනවා විවිධ සංකූලතා එක්ක. අපිට විතරක් නෙවෙයි හાર્ට් ડોක්ටර්ස්ලාට, ඒ කියන්නේ කාඩියොලොජිස්ට්ලාට, හෘද රෝග විශේෂඥ ડોක්ටර්ස්ලා ගාවට යනවා, වකුගඩු ડોක්ටර්ස්ලා ගාවට යනවා, තුවාල හැදිලා යනවා. ඒ සංකූලතා ඇති වෙනවා. මේ ලෙඩේ ඇඟට එච්චර දැනෙන්නේ නැහැ. ඒක නිසා අපි එහෙම හිතාගෙන ඉන්න එක වැරදි. අපි අඩු ගන්න දිවඩියා රෝගියෙක් කොච්චර පාලනය හොඳ වුණත් මාසිකව සැරයක්වත් රුධිරේ බලා ගන්න ඕන. මොකද අපි නොදැනුවත්වම සීනි මට්ටම වැඩියෙන් තියෙන්න පුළුවන්. ඒක. ඔව්. ඒත් එක්කම දැන් අද දිවඩියා දිනය වෙනුවෙන් මහනුවරදී මහනුවර ආශ්‍රිත රෝහලේදී වෛද්‍ය උපදේශනය සහ ඒ සඳහා වෙන සහායනයන් නොමිලේ පැවැත්වෙනවා දවස් 4 වෙනකන්. ඒ පිළිබඳව අපිට ඔබව දැනුවත් කරන්නත් පුළුවන්. තිරේ දකින දුරකථන අංක වලට කතා කරලා ඒ සඳහා සහභාගී වීමේ අවස්ථාවක් තිබෙනවා. මහනුවර ආසිරි රෝහලේ තමයි අද දිනේ හවස 4 වෙනකන් මේ පරීක්ෂණයන් සිදු කරන්නේ. ඒත් එක්කම ඔබට තවදුරටත් තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා අපිට ආසිරි රෝහලත් එක්කත් සම්බන්ධ වෙලා. අවසාන වශයෙන් දිවෙඩියාව සහ රෝගීන් සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවද වෛද්‍යතුමා? ඔව්, අපි දිවෙඩියාව අද වගේ දිනයක අපි ගොඩක් අවධාරණය කරන්න ඕන දිවෙඩියාව වළක්වා ගැනීම. මම හිතන්නේ ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. හැදෙන්නේ නැතුව ඉන්න එක. ඒක පවුල කෙනෙකුට දිවෙඩියාව තියෙනවා නම් Tamanට හැදෙන ප්‍රවණතාව ගොඩක් වැඩි කියලා හිතාගෙන ඉන්න ඕන. පවුල කෙනෙකුට නැතත් අපේ ජීවන චර්යාව දිවෙඩියාව හැදෙන්න බලපාන විදිහට තියෙනවා නම් දිවෙඩියාව මේ වළක්වා ගැනීමට කටයුතු කරන්න ඕන. ඒක පළවෙනි කාරණේ, දෙවෙනි කාරණේ. ඒ වගේම යම් කිසි කෙනෙකුට දිවෙඩියා රෝගේ හැදුනා නම් දිවෙඩියා රෝගේ හැදුණු දිවෙඩියා රෝගේ හරියට පාලනය කරන්න නිසි වෛද්‍ය ප්‍රතිකාර අරගෙන කරන කිරීමෙන් මම හිතන්නේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඔව්. බෙහෙත් නොගෙන පාලනය කරන්න හිටියොත් මේක ඔඩදුවල වෙන රෝගවලට යනකම්ම රෝගියා දන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙම අවස්ථා තියෙනවා. ඔව්. ඒවා වැඩිද අඩුයිද වෛද්‍යතුමා? ඔව්, මං කියවගේ දිවෙඩියා රෝගීන් ගොඩක් අය අපිට නෙමෙයි යොමු වෙන්නේ. දිවෙඩියා රෝගීන් යන්නේ විවිධ වෙනත් රෝග සඳහා. වෙනත් රෝග සෑහෙනකට බලපාන හැම රෝගෙම මුල වශයෙන් මේ දිවෙඩියා රෝගේ අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි, අපි ඔබට තවදුරටත් කතා කරලා තොරතුරු දැනගන්න පුළුවන්. තිරේ දිස්වන දුරකථන අංකයට කතා කරලා ආශ්‍රිත මෙඩිකල් රෝහලට 076 306 85 08 දුරකථන අංකයට කතා කරන්න. එමනම් අපි ස්තුතිවන්ත වෙනවා දිවෙඩියා හා හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමින්ද ගරුසිංහ වෛද්‍යතුමාට අද දවසේ මේ දැනුවත් කිරීම වෙනුවෙන්. බොහොම ස්තුතියි, ආයුබෝවන්. Thanks.